දිවයින දකුණු වර්දේ ඒ වගේම දිවයිනට වයම බස්නාහිර නිටසහ දකුණු දෙසින් යන මුහුදු ප්‍රදේශවල දැනට පස්සේ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා දිවයින බස්නාහිර දකුණ මධ්‍යම සබරගමු වයම සහ උතුරුමැද පළාත්වල ඒ වගේම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තිබිටිනිට හමන 8 කිලෝමීටර 60 සිට 8 කිලෝමීටර 75 දක්වා වන ඉතා තදසුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ තත්ත්වය සැලකුව සබරගමු සහ මධ්‍යම පළාත්වල ඒ වගේම ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල තිබිටිනිට වැසියෝ කිගුරුන් සහිත වැසිය තියෙනවා. වයම පළාතේ කොළඹ ගම්පස හම්බන්තොට දිස්ත්‍රික්කවල තැසිවාර කීපයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වර්ෂාපතන නැතිවෙන්න පුළුවන් කමක් තියෙනවා. දෙවියන්ට වයම බස්නාහිර නිටිස සහ දකුණු දෙසින් යන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට දින උදෑසන කාලය දක්වා තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ නිසා මන්නාරම් සිට පුත්තලම කොළඹ ගාල සහ හම්බන්තොට පොත්විල දක්වා යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටිනට 70 සිට 85 දක්වා වැඩි වෙන්න පුළුවන්. එම නිසා මේ මුහුදු ප්‍රදේශයේ විටිනට ඉතා අඩු වේවි. මේ නිසා මේ මුහුදු ප්‍රදේශය තුල හෙට දින උදෑසන කාලය දක්වා දීවර කටයුතු වලින් නොවැදෙන නිසා අපි දීවර ජනතාවට අවවාද කරනවා. ඒ වගේම නායක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන්න ඉල්ලා සිටින කැමැති.